හැමෝටම ආයිබෝවන්. අපි හැමෝම මුළු ලෝකෙම ඉන්නේ ව්‍යසනකාරී තත්වයක. කොරෝනා වසංගතේ දුප්පත් පොහොසත් ભેදයකින් තොරව ධනවත් රටවල්, මධ්‍යම පාන්තික රටවල්, ඒ වගේම දුප්පත් රටවල් මේ හැමෝටම එකලෙස බැටදෙන. ලෝක ඉතිහාසයේ දිහා බලද්දී අපිට විටින් විට මේ වගේ තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. සමහර ශිෂ්ටාචාර, සමහර රාජධානි බිඳ වැටීම සම්බන්ධයෙන් වසංගත තත්වයන් නිවහල් වුණාය කියලා අදහස් තියෙනවා. ලෝකී ඉපැරණිම ශිෂ්ටාචාරය, ඒක ඉන්දියාවෙත් පැරණිතම ශිෂ්ටාචාරය, ඒ වගේම වර්තමාන සොයාගැනීම් වලට අනුව ලෝකීයම පැරණිතම ශිෂ්ටාචාරය, ඒ තමයි ඉන්දුනිම්න ශිෂ්ටාචාරය. එහෙම නැත්නම් මොහොන්ජදාරු හරප්පා ශිෂ්ටාචාරය. මේ ශිෂ්ටාචාරයේ පරිහානිය කෙරෙහිත් වසංගත රෝග බලපෑවයි කියලා යම් යම් අදහස් මතවාද තියෙනවා. ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරද්දී ලංකාවෙත් අපිට වසංගත, සාගත මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. අනුරාධපුර රාජධානි සමයේ වළගම්බ රජතුමාගේ රාජ්‍ය කාල සීමාවේ දරුණු සාගත තත්ත්වයක් අපිට උද්ගත වුණා. ඒක අපේ ඉතිහාස පොත්වල කියන්නේ බෙමිනිටියා සාගතය, එහෙම නැත්නම් මහා සාගතය කියලා. අවුරුදු 12ක් පුරා තිබුණා. අට කතාවල කියන තොරතුරු වලට අනුව ලංකාවේ සියලු දියවුල්පත් හිඳිලා ගියා. උග්‍ර ආහාර හිඟයක් ඇති වුණා. මිනිස්සු වැටකේ යදඬු කරකොල පමණක් නෙමෙයි, සමහර ලාවට මිනි මස් පව අනුභව කරන්න පෙළඹුණාය කියලා සඳහන් වෙනවා. ඒ වගේම අනුරාධපුර රාජධානියත්, පොළොන්නරුව රාජධානියත්, එහෙම නැත්නම් සමස්ත රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීම සම්බන්ධයෙන් කතා කරද්දී මැලේරියාව වසංගතයක් ලෙස බලපෑවයි කියලා මත ඉදිරිපත් වෙනවා. මැලේරියාවට බෙහෙත් සොයා ගැනීමට පෙර ඒ වසංගතකාරී තත්ත්වයක් ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා වසංගතවලින් අපි නිරන්තරයෙන් බැටකාලා තියෙනවා. ලෝක ඉතිහාසය ගත්තහම ලෝක ඉතිහාසයේ වසූරිය, කොලරාව, ලාදුරු මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයන් උද්ගත වෙලා තියෙනවා. ඒ වලින් මානව සංහතියේ සමහර වෙලාවට විශාල ප්‍රජාවක් අපෙන් සමුවරන් තියෙනවා. වර්තමානයේ වෙන විටත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ලෝකයේ දිසානතියක් වෙනස් කරන්නට, ලෝකයේ මොහොතකට නතර කරන්නට මේ වගේ විපත්තිකාරී තත්ත්වයන්ට පුළුවන් කියන එක අපිට දැන් අවබෝධ වෙනවා. ලාදුරු විපතක් ලෙස දරුණු ලෙස ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවලදී සමහර ලාවට ලාදුරු රෝගීන් පාරේ ගිය රෙදි කඩක් සම්පූර්ණයෙන් රෙදි කඩකින් වහගෙන පොඩි බෙල් එකක් වයි එකක් අතේ තියාගෙන සොලෝමින් ගිය බවට අපිට පොත්පත්වලින් තොරතුරු දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ වගේ තත්වයකදී අපි කොහොමද කටයුතු කළ යුත්තේ? ඉතිහාසයේ තුලත් ලෝකයේ එවැනි අවස්ථාවලදී මානවයා ක්‍රියා කළේ කොහොමද? අපි දන්නවා අපේ ලාංකේය ජන සමාජය තුළ අපේ පැරණි මුතුන් මිත්තෝ හඳුන්වන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා. පැපොල, කම්බුල් ගාය, සරම්ප වගේ දේවල් හැදුනහම ඒවා දෙයියන්ගේ ලෙඩ. ඒවා අපිට දෙයියන්ගෙන් ලැබෙන ඒවා නෙමෙයි. නමුත් ඒවා යම් යම් කාල සීමාවන් තුළ අපිට ඇතිවෙන රෝගාබාධ. ඉතින් ඒ වගේ දේවල් වලදී අපි පැරණි මුතුන් මිත්තෝ කරපු දේ තමයි එවැනි රෝගීන් වෙන්කොට තැබීම. නිරෝගී පුද්ගලයින්ගෙන් එවැනි රෝගී පුද්ගලයින් වෙන්කොට තැබීම. සමහර ලාවට දින 14ක්, සමහර ලාවට දින 21ක්. ඒ වගේම අනිකුත් අයට සංඥාවක් දැක්වුවා. ඒ තමයි තමන්ගේ ගෙදර ඉස්සරහා ගේට්ටුවේ කොහොම ඉත්තක් කියලානෝ. එහෙම නැත්නම් තමන්ගේ දොරකඩ කොහොම ඉත්තක් කියලානෝ. එකකින් අඟවනෝ එවැනි රෝගයක් පවතින බව. එක පැත්තකින් ඒ රෝගියා නිදාගෙන ඉන්නේ කොහොම ඇතිරු ඇඳක් මත. ඒ කොහොම විස බීජනාශකයක් නිසා. එතකොට ඒ රෝගී පුද්ගලයා අනෙක් අයගෙන් වෙන්කොට තැබුවා. ඒ සඳහා අප උපසත්කාර කළේ බොහෝ විට ඒ රෝගයේ මීට පෙර සෑදී සුව වූ කෙනෙක්. එහෙම නැත්නම් එම ගෙදර එක්කෙනෙක් පමණක් ඔහුට අප උපසත්කාර කරන්න පෙළඹුණා. ඒ වගේම ඔහු පාවිච්චි කරපු පිඟංකෝප්ප ආදිය සියල්ල වෙන්කොට තැබුවා. එලෙස සිදු කළේ අනෙක් අයට ඒක බෝවෙන එක වළක්වන්න. නිසා වර්තමානයේ සෞඛ්‍ය අංශ කියන්නේ නිරෝධායනය. ඒ අපේ පැරණි ජන සමාජය තුළ නිරෝධායනය වූ ආකාරය. ඒ නිසා මේ අවස්ථාවේදීත් අපිට කළ හැකි දේ තමයි අපි අන් අයගෙන් දුරස්ත කටයුතු කිරීම.
එය බොහෝ විට මේ ජයග්‍රහණය කිරීමට අපිට උපකාරී වෙනවා. එනිසා බුද්ධිමත්ව කටයුතු කිරීමෙන්, අවබෝධයෙන් කටයුතු කිරීමෙන් මෙය ජයග්‍රහණය කිරීමට මානව සංහතියට හැකියාවක් තියෙනවා. ඉතිහාසයෙන් අපි ඉගෙන ගන්න පාඩම එයයි.